ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාලා සිළු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි හවස තේ වෙලාවට රස පෑන්කේක් එකක් හදමු. මෙන්න මේ ටික තමයි අවශ්‍ය කරන්නේ. මෙතන හාල් පිටි අරන් තියෙනවා, corn flour, bitter, palm piti, kiri, lunu, tel, sini, egg and vanilla. දැන් පෑන්කේක් එකේ බැටර් එක හදාගමු. මෙතන පාම් පිටි කෝප්ප 3 කාලක් තියෙනවා. corn flour මේස හැඳි 5යි. හාල් පිටි මේස හැඳි 3යි. සීනි මේස හැඳි 3.5යි. ලුණු තේ හැඳි කාලයි. අපි ඒ ටික දාලා කලවම් කරගමු. ඒකට මම බිත්තරයකුත් දාගන්නවා. සාමාන්‍ය බිත්තරයක්. අපි ඒ ටිකක් දාලා කලවම් කරගමු. මෙතන දෙනවා කිරි මේස ඇඳි 6ක්. අපි ඒකක් දාගමු. ටික දාලා අපි කලවම් කරගමු. අපි සීනි ටික දියවෙන ටිකක් මේ විදිහට විස්ක එකෙන් කලවම් කරගමු. ඒකටම වෙල්ලා තේ ඇඳි බායිකුත් දාගන්නවා. ඉකඩලා කලවම් කරගමු. එළවලු තෙල් මේස හැඳි 1.5ක් දාගන්නවා. අපි ඒ ටිකක් දාලා කලවම් කරගමු. මෙන්න මේ වගේ පදමන තමයි එන්න ඕනේ. අපි හදාගත්ත බැටර් එක පොලිතින් බෑග් එකකට දාගමු. මම දැන් පයිපින් බෑග් එකට බැටර් එක පුරවගත්තා. පුරවලා මේ විදිහට නවාගත්තා. ඔයාලටත් පයිපින් බෑග් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොලිතින් බෑග් එකකට බැටර් එක දාලත් මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් pan එක රත් වෙලා තියෙන්නේ. මේක යාන්තම් තමයි රත් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි ගින්දර තියෙන්නේ. මේ පයිපින් බෑග් එකේ චූටි සිදුරක් හදාගන්නවා. දැන් අපි චූටි සිදුරක් කපාගත්තා. දැන් අපි මේක මිරික ගමු. අපි මේ පෑන්කේක් එක හදාගන්න pan එකේ තෙල් ගන්න නැතුව තමයි හදාගන්නේ. pan එක ගොඩක් රත් වෙලා නම් ටිප ඕෆ් කරලා ඒ රස්නේ අපි මේ පෑන්කේක් එක දාගන්නවා. අපි දැන් පෑන්කේක් එක මද ගින්දරේ හැදෙන්න අරිමු. අපි දැන් පෑන්කේක් එක හැදිලා තියෙන්නේ. මේ ගානට පිච්චෙනකොට නවාගමු. ගොඩක් පිච්චලා වැඩුණාම අපිට හරියට නවා ගන්න බැරි වෙනවා, කැඩෙනවා. සාමාන්‍ය බැටර් එකේ පාටිමයි හදාගත්තේ. ඔයාලට මේ බැටර් එක කොටස් දෙකකට බෙදාගෙන එකකට චොක්ලට් මිශ්‍රණය දාලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලරින් දාලා අපිට මේක හදා ගන්නත් පුළුවන්. දැන් පෑන්කේක් එක රෝල් කරගෙන විනාඩි 2ක් විතර pan එකේ තියලා එක ලිපෙන් පා ගන්නවා. අපි දැන් මේ විදිහට තව එකක් හදමු. ඒ පෑන්කේක් එකත් රෝල් කරගමු. අපි දැන් ඒ පෑන්කේක් එකත් හරි අපි දැන් එකත් ලිපෙන් බාගමු. මම දැන් බැටර් එකෙන් කොටසකට රතු පාට කලරින් ටිකක් දාගත්තා. අපි දැන් ඒකිනුත් පෑන්කේක් එකක් හදාගමු.
දැන් කලින් දාගත්ත පෑන්කේක් එකත් පිච්චිලා තියෙන්නේ. ඒකත් අපි දැන් නවාගමු. අපි දැන් ඒකත් අරගමු. අපි ඒ විදිහට ඔක්කොම පෑන්කේක් ටික හදාගමු. අපේ දැන් රෝස පාට බැටයක ඉතුරුලා තියෙන්නේ. අපි දැන් පෑන්කේක් එකකින් භාගයක් රෝස පාට බැටයක දාගමු. දැන් අපි කහපාට බැට එකක් දාගමු. කහපාට බැට එක දාගන්නකොට මේ දෙක එකට සම්බන්ධ වෙන්න ඕනේ. ඔයාලට මේ විදිහට චොක්ලට් බැට එකක් හදාගත්තාම මේ විදිහට පෑන්කේක් එක හදාගන්නත් පුළුවන්. අපි දැන් ලිප ඕෆ් කරලා තමයි බැට එක දාගත්තේ. දැන් ලිප ඔන් කරගමු. අපේ දැන් මේ පෑන්කේක් එකත් හැදිලා තියෙන්නේ. දැන් ඒකත් රෝල් කරගමු. අපි දැන් අන්තිම පෑන්කේක් එකත් හදාගත්තා. ඒකත් දැන් ලිපෙන් බාගමු. අපි දැන් පෑන්කේක් හතලා ඉවරයි. මේ තියෙන්නේ අපි හදාගත්ත ස්නැක් එක. අපිට මේ විදිහට තනි පාටට දාලා හදා ගන්නත් පුළුවන්. නැත්තම් මේ විදිහට පාට දෙකකට හදා ගන්නත් පුළුවන්. අපි දැන් කඩලා බලමු අපි හදාගත්ත පෑන්කේක් කොහොමද කියලා. මේ හොඳ ක්‍රිස්පී එකට තියෙනවා මේ. එහෙනම් ඔයාලත් ඒ වෙලාවට මේ විදිහට ස්නැක් එකක් හදලා පවුල ඇත්ත එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.